යවුවන අසනී තාරකා පිළා. ඉතින් අපිත් සමග එකතු වෙලා ඉන්න ඔයාලව පුංචි දැනුවත් කිරීමක් කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. අපේ විනිශ්චය මණ්ඩලයේ ඉන්නවනේ ගයන්. ඒගොල්ලන් කොයි වගේ කරුණද බලන්නේ කියලා අපි චුට්ටක් කතා කරමුද? ඔව්. යාලා මූලිකවම බලන කරුණු කීපයක් තියෙනවා. ඒකෙන් එකක් තමයි ඒකත් තරඟකරුවන් ඇඳන්නේ කොස්ටියුම්ස්. එතකොට ඒකත් ඒගේ ඊගාව එක. ඒකත් ඒක ඩාන්සින් ස්ටයිල් එක. ඒගොල්ලෝ ඒ කියන්නේ ඒ ඩාන්ස් එක කොහොමද රිප්‍රසන්ට් කරන්නේ? කොහොමද බලාගෙන ඉන්න අයව මේ එන්ටර්ටේන්මන්ට් කරන්නේ? කරන්නේ. එතකොට ඒක කොහොමද ඒක එන්ජොයි කරන්නේ? ඔව් ඒකත් ඒගේ මියුසික් එකත් එක්ක ඒකත් ඒගේ රිදම් එක. ඔව් ඒ විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් ටෙක්නික්ස් දැන් ගොඩක් වෙලාවට නටනකොට අතක් ගන්න විදිය කකුල තියෙන විදිය වගේ ගොඩක් දේවල් තියෙනවා අපි ඉඳගෙන බලන් හිටියා වගේ නෙමෙයි නටනවා කෙනෙක් හරි අමාරු වැඩක් ඇත්තම ඒකත් විශේෂයෙන්ම ප්‍රොෆෙෂනල් ඩාන්ස් කෙනෙක් ටෙක්නික් එක නටනකොට ඉතින් ඔන්න ඔය වගේ තමයි කරුණු අපේ විනිශ්චය මණ්ඩලය බලන්නේ ඉතින් නූලට බලනවා නූලට බලනවා ඉතින් ඔයගන්ගේ කුණම් දැන් ගිහිල්ලා බලන්න කොහොමද ඒගොල්ලන් ඒ වැඩේ කරන්නේ කියලා ඔරිජිනල් එකම දකින්න පුළුවන් මල්ලිට කැමති හැබැයි මල්ලියෝ කෙලින් බලන්න අපි දන්නවා නර්තනයේ රස වෙන්දින්න කෙනෙක් කියලා ගොඩක් කැමත් ගොඩක් ආසරන් ඩාන්ස් කරන කෙනෙක් කියලා ඒ හින්දා අපිට ඒක මූණෙන් පෙන්නන්න ඔරයිට් හරි සංචිවනේ මම ආවේ කඩවත ඉඳලා මගේ වයස අවුරුදු 20යි මම දරණ සිටි ඔෆ් ඩාන්ස් එකට ආවේ දරණ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා ඉතින් බයකුත් තියෙනවා බට් මම හිතනවා මට ජයග්‍රහණයක් එනවා කියලා ආය දිගවදීනේ නැංගි සත දිගවදී Thank you.
ලස්සනයි ගොඩාක් ලස්සන හිනාවක් තියෙනවා හරි සුන්දරයි නමුත් පැටියෝ dancing පැත්තෙන් මදි එහෙනම් තවත් තවත් ප්‍රැක්ටිස් කරලා තවත් ඔයගේ steps ගැන හිතන්න ඕනේ එහෙනම් පෞද්ගලික thank you miss මටත් යවන්න අමාරුයි. ඉතින් මූණින් විතරක් තිබිලා නැහැ. මේක නැත්නම් අනිකවත් තෝරාගත් ගීතය වෙනලගේ හරි powerful ගීතයක්. ඒක ගාන පටන් ගන්නවා. I have to agree with you. Both the other judges. මටත් මදි. Thank you. Thank you very much. Okay, thank you. මදසංක පළන්තුරේ දෙරණ සිටියෝක්තා යෞවන නර්තනය උන්වාදයක් මදසංකය සනාත කරන යෞවනය ඔහු දෙරණ සිටියෝක්තා තරගයට සහභාගි වන්නේ රැකියාවද අත්හරිනි පෙර පුහුණුවීම් වෙනුවෙන් ඔහුගේ කැපකිරීම් කර තිබෙනවා නර්තන සම්ප්‍රදාය එකක් මිශ්‍ර කර නිර්මාණය තරගයක් ඉදිරි ඉදිරියට යනවා මාරුයි කියලා දැනෙනවා අපිට. අපි තුන් දෙනාටම දැනෙනවා තරගයක් මේ අපි කරන්නේ තරගික විනිශ්චයක් කරන්නේ. තරගින් ඉවත් වෙෑම ක්‍රියේටිව් දේවල් සමහර රිමෝමන්ට් වල අර එක සයිට් එකකට ගිහින් මොමන්ට් එකට මම කැමතියි. තමයි අභිලාෂයක් පිළිද වාරයක් කිසිසු ඉඩක් ලබා ගැනීම නම් වැදගත්. අස්තව සිදු වෙනවා. තාස්තාව ඔයාගේ මල්ලේ මේ ක්‍රියේෂන් එක මදි. තවමකට ගාගරි බලමු ඉදිරියට තා ටිකක් පුරුදු පුහුණුලා එන්න. ඕකේ. අර කියන්නේ අයිමනේ මේ ඩාන්සින් එකත් ඉස්සේ තිබුණා. ඒකම තමයි ප්‍රධානම උනේ. මේ ආසාවට ආසාවටත් දැන දෙන්න ඕන. තවයස තියෙනවා. රැකියාවක් කරන්න ඕන. මේකට තමයි මුල් දන දුන්නේ මම ඉතින් ආසාව පස්සේ ලැබුවා. ఐడియా ఏక హుందై తరుపు ప్రమాణే మది నాకిన మరి రూటీన్ ఏక మది ඕවර් ගියා කියලා හිතන නංග මේ කම්පිටිෂන් එකට ඉදිරිපත් කරගෙන මේ නැතුම මදි නේද නංගු අර ඔයිට ගොඩාක් ප්‍රැක්ටිස් කරනවනේ يعني අනුර අනුකරණය කරනවා නම් ඔයිට ගොඩාක් අධ්‍යයනය කරන්න නැත්නම් තමන්ගේ නිර්මාණයක් හදන්න කියනවා
චාන්ස් එකක් දෙන්න බෑ. දෙරණ සිටි ඔක්තා වේදිකාව අහිමි වූ වේදනාව පිරුණු ඇත්. දෙරණ සිටි ඔක්තා ශ්‍රී ලාංකේය යෞවනයට විශාල නර්තන අපේක්ෂාවක්. එය පිළිදැටි